Alutma ROG LOKI power supply wala quick feature rundown ekak thamai ada karanna yanne. සාදරයෙන් පිළිගන්නවා තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එක ඒසු සමාගමේ ROG කැටගරි එකෙන් නිකුත් කරපු SFX-L grade එකේ එහෙම නැත්නම් form factor එකේ power supply range එක ගැන තමයි අපි quick feature rundown එකක් කරන්න යන්නේ. Power supply එක on කරලා මේකේ loads එහෙමත් නැත්නම් ඒ දේවල් ගැන බලන්නේ නැතුව පුංචි introduction එකක් තමයි මේ වීඩියෝ එක හරහා වෙන්නේ. ඉතින් මේක full review එකක් නෙවෙයි කියන එක අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍යයි. ඉතින් පළවෙනිටම thank you කියලා කියනවා Nanotech Computer Solutions එකට මේ products ඔයාලට review එකක් quick feature rundown එකක් විදිහට අරගෙන එන්න. අපිට ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම තමයි ඒසු සමාගමට thank you කියලා කියනවා. ඔයාලට මේ products Nanotech එකෙන් වගේම ලංකාව පුරාම තියෙන ප්‍රධාන computer shops වලින් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් කතා කරමු මොකක්ද මේ SFX සහ ROG LOKI කියලා කියන එක ගැන. සාමාන්‍යයෙන් අපි PC එකක් build කරද්දී මේකට ගන්න components ගැන inform decision එකක් දැනුවත්ව යම් කිසි තේරීමක් කරන එක හැම වෙලේම වැදගත් වෙනවා. ඒසුස් සමාගමේ තමන්ගේ ROG තෝ line up එකට පස්සේ මීට මාස කීපයකට කලින් තමයි 2022 අවසානයේ 2023 වෙද්දී ROG LOKI line up එක එළියට එන්නේ. ඉතින් මේක SFX කියන power supply form factor එක යටතේ නිකුත් වෙන්නේ. මෙතනදී අපි දැනගත යුතු දේ තමයි සාමාන්‍යයෙන් අපි PC එකක් build කරද්දී අපි කියනවා මේකට ATX කියන නම අපි පාවිච්චි කරනවා. ATX motherboard එකක්, ATX casing එකක් මේ වගේ දේවල්. ඉතින් power supply වලදී විශේෂයෙන්ම motherboard වලදී අපිට විවිධ full ATX ඒ වගේම micro ATX mini ITX විදිහට sizes තියෙද්දි power supply වලටත් මෙන්න මේ විදිහම sizes තියෙනවා. හැබැයි 99%ක්ම ලංකාවේ අපි හැමදෙනාම ATX power supply එක තමයි පාවිච්චි කරන්නේ. මේක standard එකක්. මේ standard එකට තමයි casing එක ඇතුලේ ඉඩකඩ power supply එකකට වෙන් වෙන්නේ. casing එකේ මේවට තියෙන ඇන එහෙම නැත්නම් screws කොහෙටද යන්නේ කියන එක තීරණය වෙන්නේ මේ හැම දෙයක්ම form factor එක, power delivery එක, මේ හැම දෙයක්ම. හැබැයි mini PC එහෙම නැත්නම් micro ITX වගේ PC වලට එද්දි mini ITX වගේ form factors වලට එද්දි එතනදී අපි පාවිච්චි කරන power supply වෙනස් වෙනවා. ඉතින් මෙතනදී power supply size අනුව categories කීපයකට වෙන් කරන්න පුළුවන්. ATX, TFX, SFX වගේම SFX-L කියන SFX එකට වඩා චුට්ටක් ලොකු length එකෙන් වැඩි SFX-L කියන version තමයි මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ screen එකේ මේ තියෙන size එක. ඉතින් මේ අපිට තියෙන ROG LOKI power supply එකත් අනිවාර්යයෙන්ම මෙන්න මේ SFX දැනට තියෙන පොඩිම power supply form factor එකෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා SFX-L කියන range එකට තමයි size එකට තමයි එන්නේ. ඉතින් මේ දේවල් එක්ක power supply එක බොහොම පුංචි. හැබැයි තියෙන features ඒ වගේම power range එක සෑහෙන වැඩි. ඔයගලන්ට පේනවා ඇති මං ගාව තියෙනවා 750 watt ඒ වගේම 850 watt සහ 1000 watt ROG LOKI power supplies. මේ power supplies හැම එකක්ම platinum 80 plus platinum standard එකේ එහෙම නැත්නම් rating එකේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ efficiency එක උපරිමව යන power supply මෙන්න මේ පුංචි form factor එකකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු package එකේ මොනවද එන්නේ කියලා. එකේ අපිට power supply එක ඒ වගේම casing එකට අවශ්‍ය නම් back plate එකක් mount කරගන්න තියෙනවා. ඒ වගේම තමයි documentation එක වගේම cable mode සඳහා 20% off coupon එකක් අපිට තියෙනවා.
එතකම fully modular power supply එකක් විදිහට මෙතනදී අපිට cables ඔක්කොම ටික තියෙනවා ඒ වගේම තමයි අපිට zip ties සහ velcro strips තියෙනවා මෙතනදී අපේ cable management කරගන්න ඒත් එක්කම power cables type දෙකක් අපිට දීලා තියෙනවා cables විදිහට ගත්තොත් අපිට මෙතනදී full braided cables තමයි හැම එකෙම තියෙන්නේ අපේ සාමාන්‍ය 24 pin cable එක තියෙනවා CPU එක සඳහා අවශ්‍ය වෙන 8 pin EPS cables දෙකක් මෙතන තියෙනවා වෙන වෙනම ඒ වගේම braided විදිහට තියෙන ඉතින් ගොඩක් flexible විදිහට cable management එක කරන්න පුළුවන් සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙන්නේ නැති molex cable එකක් මෙතනදී අපිට අඩංගු කරලා තියෙනවා ඔයාගේ legacy devices වලට power එක ලබා දෙන්න ඒ වගේම අපිට SATA cables දෙකක් තියෙනවා හැම cable එකකම SATA ports තුන බැගින් මෙතනදී තියෙනවා devices 6ක් දක්වා power up කරගන්න. ඒ වගේම අපිට මෙතනදී 6 plus 2 8 pin GPU power connector එකක් තියෙනවා. ඒ වගේම අලුත්ම 12 plus 4 pin එහෙම නැත්නම් 16 pin connector එක මෙතනදී තියෙනවා watt 600ක් දක්වා අරගෙන යන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට කෙලින්ම power supply එකට මේක මේ connector එකෙන්ම සම්බන්ධ වෙනවා. ඉතින් අලුත් graphic cards වලට update එකකට යන්න ඉන්න ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන් direct 16 pin එහෙමත් නැත්නම් 12 plus 4 pin අලුත් connector එක connect කරන්න එහෙමත් නැත්නම් ඔයාට මේක future proof cable එකක් විදිහට තියාගෙන වෙන මේ cable එක පාවිච්චි කරන්න පුළුවන් මේක ROG Loki power supply එකේ තියෙන 12 plus 4 connect එකට connect වෙලා 6 plus 2 pin එහෙමත් නැත්නම් 8 pin දෙකක් විදිහට මෙතනදී power එක ලබා දෙනවා. ඉතින් මේ දේවල් එක ඔන්න බොහොම හුරුබුටි සාමාන්‍යයෙන් power supply එකක් කියලා කිව්වම මේක එළියට පේන දෙයක් නෙවෙයි. අපේ casing වලදී මේක වැහිලා යනවා. හැබැයි මෙතනදී ARGB controllable විශේෂයෙන්ම ඔයාගේ motherboard එකෙන් ඔයා ASUS motherboard එකක් නම් පාවිච්චි කරන්නේ. එතනදී ඒ හරහා Aura Sync යටතේ sync කරන්න පුළුවන්. ෆෑන් එකක් තියෙනවා මෙතනදී ඒ වගේම aesthetics විදිහට ගත්තොත් මේකේ ලස්සන විදිහට ගත්තොත් බොහොම ලස්සන ඒ වගේම බොහොම පුංචි design එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ design එක යටතේ අපිට තියෙන connectors නම් පොඩි කියලා කියන්න බෑ මේ හුරුබෝටි තත්ත්වයේ ඇතුළත. මේ ඇතුළත ASUS සමාගම බොහොම ලස්සනට එළියට පේන විදිහට තමන්ගේ design එක කරලා තියෙනවා වගේම මෙතනදී අපිට 24 pin ඒ වගේම 8 pin මේ හැම දෙයක්ම විශේෂයෙන්ම මේ වෙනකොට legacy තත්ත්වයට පත් වෙලා තියෙන molex connectors පවා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ power supply එක ඔයා දැනට Nvidia ඒ වගේම AMD වල Nvidia තමයි මේක පාවිච්චි වෙන්නේ 12 pin plus 4 pin කියන configuration එක යටතේ අලුත් power connect එක තියෙන card එකක් නම් මෙතනදී ඔයා පාවිච්චි කරන්නේ ඒකටත් අවශ්‍ය කරන option එක මෙතන දීලා තියෙනවා. ඒ වගේම තමයි හැම cable එකක්ම braided cable එකක්. ඉතින් මේ power supply එක සාමාන්‍ය casing එකකට set කරන්න පුළුවන්. හැබැයි ඔයා පුංචි form factor එකක PC එකකට යනවා නම් එතනදීත් මේ power supply එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් build එකක් කරද්දී මේකෙන් ඉදිරියට අරගෙන යන දේවල් අතරට සාමාන්‍යයෙන් අපි upgrade එකකට යනවා නම් power supply එකත් ඇතුළත් වෙනවා. ඉතින් ඒ power supply එක සෑහෙන කාලයක් තියාගන්න ඒ වගේම පුංචි form factor එකක් යටතේ බොහොම stylish විදිහට ASUS සමාගම මෙතනදී design කරලා තියෙනවා. ඉතින් මේ 80 plus ගැන ඕගොල්ලෝ දන්නේ නැත්නම් විශේෂයෙන්ම මොකද්ද මේ rating එක හරහා පැහැදිලි වෙන්නේ කියන එක ඒ ගැන මම වෙනම video එකක් කරලා තියෙනවා ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඉතින් මේක quick feature rundown එක market එකේ මේ වෙනකොට මෙහෙම product එකක් තියෙනවා platinum standard එකකට යනවා නම් ඒ වගේම ROG brand එකට එහෙම නැත්නම් category එකට ඔයා කැමති නම් මේ power supply එක ඔයාට බලන්න පුළුවන් මොන විදිහටද ඔයාගේ build එකට ගැලපෙනවද කියන එක. හැබැයි අනිවාර්යයෙන්ම ROG තෝ line up එක සහ Loki line up එක කියන දෙකක් මෙතනදී තියෙනවා කියන එකත් පැහැදිලි කරන්න ඕනේ. ඔයාගේ budget එකට ඒ වගේම features එක ඔයාට කැමති ROG power supply එකක් තෝරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන් පල්ලෙහා comment section එකේ දාන්න. Subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.